රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් මේවන විට වෘත්තීන් රැසක නියැලෙන ජනතාව මහත්සේ පීඩාවට පත්ව සිටිනවා. අපේ මුළු රටටම එළවලු සපයන ගොවීන්ටද අද වන විට සිය ජීවනෝපාය පවත්වාගෙන යාමේදී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින බව අපට ආරංචි වුණා. ගොවීන්ගේ ගොවිබිම් වෙතටම ගොස් අප මේ පිළිබඳව සොයා බැලුවා. අනුරාධපුර කහටගස් දිගිලියේ අසරණ ගොවි ජනතාව තමන්ගේ දුක් ගැනවිලි අපට ඉදිරිපත් කළා. දාම දුක් මහන්සියෙන් තමයි අපි ගොවිතැන් කරන්නේ. ගොවිතැන් කරුවට අපිට කලට වෙලාවට විකුණ ගන්න කෙනෙකුත් නැහැ. මෙතන විකුණ ගන්න බැරි මේ කොරෝනා ප්‍රශ්නේ හින්දා. ඒ වුණාට අපිට සාධාරණ මිලක් ඇත්තෙම නැහැ. මේ රජයෙන් හරි කමන්නේ අපිට වෙළඳ පොලේ සාධාරණ මිලක් ලැබලා දෙන්න. න්‍යාය ගොවිතැන් කරන්නේ නැහැ කියලා ඉන්නේ. හරි දුකසේ තමයි මේ ගොවිතැන කරගෙන යන්නේ. රෑ දවල් නැතුව මේක ගහපු කණුවේ රැකගෙන කරන්නේ. ලක්ෂ 15ක් 20ක් විතර වියදම් කරලා මේක විකුණා ගන්න බැරි වුණොත් අපි ගොවින් වාසෙන් අසරණ වෙනවා. දැන් උඳු මගේ තියෙනවා. මේ උඳු කිලෝ එකක් කීයේද කියලා 400යිලු. අපිට දෙන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම සමග මහත් අපහසුතාවයට පත්ව සිටින මෙම ජනතාව ඉන් අනතුරුව මාධ්‍ය හමුවක්ද කැඳවමින් මෙලෙස සිය අදහස් පළ කළා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වහපු එක තමයි තියෙන ලොකුම ගැටලුව. ඒක ගැටලුවක් නොවන විදිහට වහුවා නම් ගැටලුවක් නැහැ. දැනට මේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වහලා තියෙන නිසා ඒකේ වාසි ගන්නේ අතරමැදි වෙලෙන්දු කළු කඩකාරයෝ. ඒකින්ද රජයෙන් ඉල්ලන්නේ මේකට මැදිහත් වෙලා ප්‍රාදේශීය කම්කාරියලා හරහරි කමන්නේ අපේ තියෙන භෝග මිලදී අරගෙන වෙළඳ පොළ දානවා නම් ස්ථාවර මිලකට. ඒක තමයි අපි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් වට්ටක් හදලා දිනා, කොමුදු හදලා දිනා, කලවිල හදලා දී ගන්න අපිට ස්ථානයක් නැහැ. මේ ආර්ථික මධ්‍යස්ථානයේ වැළවා කියන්නේ අපි අනාතයි. සීයේ පහේ පොඩියට අරගෙන හතරම් බඩු බැංකේ කියලා තමයි අපි මේවා කරලා තියෙන්නේ. ජනාධිපතිතුමායින් අපි ඉල්ලා හිටින්නේ අපිට මේක හිතක් හදලා දෙන්න කියලා. දැන් බලන්න පතෝර කියලා එකක් හඩේ ගලනකොට රුපියල් 80 60යි. බලනකොට අපි ගන්නකොට රුපියල් 20යි 30යි. මේ වෙරිච්මෙද කියලා රුපියල් 400 500යි. ගන්නකොට රුපියල් 200යි 125යි. අපි ගැන හිතලා බලලා මේ අපේ එළවලු ටිකට යම් කිසි සාධාරණයක් කලසලා දීලා මේ ටික විකුණ ගන්න වැඩපිළිවෙලක් සලස්සා දෙන මෙන් කරනවා ඉල්ලා සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.